Net News. ආයුබෝවන්. මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන Net News උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News මැදිරියේ සිට මම මනෝජ් උදටියාවල ප්‍රවෘත්ති සංස්කරණේ නිශාන්ත සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. Net News සිරස්තල. පංශ ජනපති සහ ජපාන විදේශ ඇමති දිවයිනට ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් වියදම් කළ ආකාරයේ වාර්තාව ක්‍රීඩා ඇමති කඩිනමින් ඉල්ලයි. ඒක ලබා දුන්නට පස්සේ අපිට දැනගන්න පුළුවන් වෙයි ඔය නිලියන්ට වියදම් කළාද වෙනත් අයට ටිකට් වියදම් කළාද අන්නේ ටික බලා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාසයි. ගොඩගත් ආන්දෝලනාත්මක පඬු කරඳ ගස යළි රෝපණය කෙරේ. වාහන අනයනය සිහිනයක් වෙයි. ऐतिहासिक गटबरु मंगल्ले पेरहर वीति संचारय अद सिट Net News ओब वेनुवेन दिवि हिमियन Net News Net News ප්‍රංශ ජනාධිපති වරේක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලීව පිළිගත් බවත් පැයයි විනාඩි 15කට ආසන්න කාලයක් නායක දෙපළ සුහද හා සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡාවකද නිරත වූ බවත් ජනාධිපති මාධ්‍යංශය පැවසුවා. ප්‍රංශ සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවල 75 වන සංවත්සරයේ සමරන මෙම අවස්ථාවේ දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ජාත්‍යන්තර සම්බන්ධතාවන්හිදී ප්‍රංශයේ මැදිහත් වීම අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම කිරීම විදේශ ණය ප්‍රශස්තකරණය සහ ඉන්දු පැසිෆික් කලාපයේ ගැටලු පිළිබඳ දක්වන සහයෝගයද එහිදී අගය කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. මෑතකදී ප්‍රංශයේ පැවැත් වූ නවගෝලීය මූල්‍ය සම්මුතියක් සඳහා වූ සමුළු අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත් වූ සාකච්ඡාව පිළිබඳවද ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් එහිදී සිහිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම එමානුවෙල් මැක්‍රොන් ජනාධිපතිවරයා යලිත් තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ණය හිමියා ලෙස ප්‍රංශය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සිය සහාය ලබා දෙන බවටද ඉරට ජනාධිපතිවරයා එහිදී පොරොන්දු වී තිබෙනවා. දේශපාලන ආර්ථික සංචාරක දේශගුණික විපර්යාස තිරසර සංවර්ධනයේ සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව නායක ඉන්දෙපල කටුනායක ගුවන්තොටුපලේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අදාළුයම 1:44ට පමණ පැරිස් නුවර බලා දිවයිනෙන් පිටත්ව ගිය බවයි Net News කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු කියා සිටියේ. මේ අතර ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යෝෂිමාසා දින දෙකක නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඔහු සමග 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණි බවයි Net News කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබෙනවා. ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රටවල් 6ක සිදු කළ නිල සංචාරයකින් අනතුරුවයි. ඔහු ඇතුළු පිරිස මෙරට සංචාරය නිමා කරමින් අද රාත්‍රියේ යලි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. විගණකාධිපතිවරයාගේ වාර්තාවට අදාළ නිර්දේශ කඩිනමින් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. ඒ Net News රතු කට්ට විශේෂාංගයට එක් වෙමින් රතු කට්ට පණින්නට පෙර ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මේ දවස්වල සෑහෙන කතාබහට ලක් වෙනවා. ක්‍රිකට් කියන්නේ රටේ ක්‍රීඩාවක්. එතකොට ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ නිමෙත් තියෙන්නේ පැහැදිලිවම ක්‍රිකට් ආයතනයත් ලියාපදිංචි කරලා තියෙන්නේ ක්‍රීඩා පනතයක්. ඒක කවුරු හරි ඒක අභිභවා යන්න හදනවා නම් ඔවුන් මේ රටේ නීතියට ගරු කරන්නේ නැහැ කියන එක තමයි මට කියන්නේ. එතකොට ක්‍රිකට් ආයතනයට ලැබෙන සල්ලි සහ වියදම් කරන දේවල් ගැන වග කියන්න ඕනේ නැද්ද ක්‍රීඩා අමාත්‍යාංශය? වග කියන්න ඕනේ. මොකද ඒක මහජන මුදලක්. මොකද හේතුව මේ රටේ ක්‍රීඩකයෝ
රූපවාහිනී විකාශන වලින් එන ආදායම් වලින් තමයි ICC එක යම් මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දෙන්නේ ඒ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා කිසිම වෙලාවක නිලධාරීන්ව බලන්න ඇවිල්ලා ප්‍රේක්ෂකයෝ හෝ ටීවී රයිට්ස් වලින් මුදල් ලෙන්නේ නැහැ මේක මහජන මුදල් එහෙනම් කොහොමද නළු නිළියන් හෝ වේවා හිතවතුන් හෝ වේවා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියකට ඕස්ට්‍රේලියාව වගේ රටකට අරන් යන්නේ කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් මේ එක එක විවිධ පුද්ගලයන් ක්‍රිකට් වලට සම්බන්ධයක්වත් නැති දැන් එක කාරණයක් සම්බන්ධයෙන් මම උත්තර දෙන්න යන්නේ නැහැ මොකද දැන් එතුමලා කාගේ හෝ පෞද්ගලික මුදල් වියදම් කරලා ක්‍රීඩා තරඟ බලන්න කවුරු හෝ සහභාගී වෙනවා නම් ඒ මුදල් සියල්ලම පෞද්ගලිකව වියදම් කරපු මුදල් නම් ඒ ක්‍රිකට් සංගමේ නිලධාරීන් ඇතුළුව මම ගැටලුවක් දකින්නේ නැහැ මට මුකුත් කියන්න බෑ ශලනි තාරකා කියන නිලිය ගියපු ලිස්ට් එකේ ඔබතුමාගේ දියණියන් දෙදෙනත් වීසා ඉල්ලලා තිබුණා කියලා වාර්තා වෙනවා ඒ වගේම ඔබතුමාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකරත් වීසා ඉල්ලලා තිබුණා කියලා කියන ඕස්ට්‍රේලියාවට යන නෑ ඒකට මට පැහැදිලි උත්තරයක් දෙන්නම් මම සුදත් චන්ද්‍රසේකර මහත්මයා තමයි එවකට මගේ හිටපු උපදේශක ඇත්තටම එතුමා ලොකු මිත්‍රත්වයක් තිබිලා එතුමා මගෙන් ඉවත් වුනේ ওই ක්‍රිකට් එකේ ප්‍රශ්න හින්දා ක්‍රිකට් එකට ඕම මේ මේකේ මුදල් එක්ක හරියට ආදරය කරන පිරිසක් ඉන්නවා එතකොට ඇමතිවරු 10 දෙනෙක් විතරයි ඉතින් මම ඒ වෙලාවේ මගේ උපදේශකතුමාට උපදෙස් දුන්නා මට ඕස්ට්‍රේලියාවේ කොහොමත් පුතා අධ්‍යාපනය ලබන්නේ අපේ වීසා ටික ඉල්ලුම් කරන්න කියලා ඉතින් මගේ බිරිඳගේ වීසා ඉල්ලුම් කළා තිබ්බේ ඒ වෙලාවේ මේ වෙලාවේ මම සුදත් චන්ද්‍රසේකර මැතිතුමාට මේ දරුවෝ දෙන්නගේ වීසා එක ඉල්ලුම් කරන්න කියද්දී එතුමලා ඒ දෙක බාර දීලා තිබ්බා ක්‍රිකට් ආයතනයේ වීසම කරන සමාජ ඒකේ හින්දා තමයි එතනින් වීසා දාලා තියෙන්නේ ඒ අරෙන්න මේ කිසිම හේකින් මම ඒක බාර ගන්නවා ඒක එහෙම සුදත් චන්ද්‍රසේකර මහත්මයා දාලා තියෙනවා ඒක හරි නමුත් ඒ වෙලාවේ මගේ දරුවෝ ඒවට සහභාගී වුණේ නැහැ ගියෙත් නැහැ අපි ඒ සංචාරය රතු කට්ට පණින්නට පෙර පහුගිය සමයේ ක්‍රිකට් සම්බන්ධයෙන් කතා වුණා ෆාස්ට් ජෙරම්ගේ බලපෑම් තියෙනවා කියලා ඒ සම්බන්ධයෙන් හොයන්න කමිටුවකුත් පත් කළා වාර්තාවකුත් ආවා දැන් මේ වාර්තාවට මොකද වෙලා තියෙන්නේ මොනවද අරන් තියෙන පියවර මේ ඕස්ට්‍රේලියානු 2020 ලෝක කුසලානය පිළිබඳව ඇති වූ ගැටලුව මතභේදාත්මක තත්ත්වය පිළිබඳව සොයන්න මම තීන්දුව කරලා කමිටුවක් පත් ඒ තීන්දුවේ වාර්තාව ලැබුණාට පස්සේ ඒ වාර්තාවේ ප්‍රදේශ දෙකක් ලැබුණේ එකක් මේ සඳහා විගණකාධිපතිතුමාට දීලා විගණනයක් කරන්න අංක 2 ධනුෂ්ක ගුණතිලකව නඩුව අවසන් වෙනතුරු තහනම් කරන්න කියන්නේ මේ කාරණා දෙකම ඉෂ්ට අන්නේ එහි ප්‍රතිඵලයක් විදියට තමයි විගණපාධිපති වාර්තාවේ කෙටුම්පත ලේකම්වරයාට ලබලා දීලා තිබ්බේ ඒ සඳහා කියන්නේ විමර්ශන ලබා දෙන්න කියන්නේ ඔබ්සර්වේෂන් උපදෙස් දීලා තිබ්බා මේ ඔබ්සර්වේෂන් ගන්න නම් ක්‍රිකට් ආයතනයේ මේ කෙටුම්පත ලබා දෙන්න කියන ඒ අනුව තමයි කෙටුම්පත ලබා දුන්නේ ඒ අතරතුර කොහොම හරි මේක මාධ්‍යයට ගිහිල්ලා තියෙනවා එළියට ඒකත් පුදුම සහගත තත්ත්වයක් සත්‍යයක් ඇතුළත ඔබ්සර්වේෂන් ලබා දෙන්න කියලා කියද්දි ක්‍රිකට් ආයතනයේ මාස දෙකක් කිව්වා මාස දෙකක් ඉල්ලන්නේ නැතුව ඉතායික්මනින් මේකේ තොරතුරු ලබා දෙන්න කියලා මොකද ඒක දෙන්න පුළුවන් වෙන්නේ ඔබ මේ ඉල්ලලා තියෙන්නේ ක්‍රිකට් ආයතනයේ බල් වියදම් කරලා තියෙන ආකාරය සම්බන්ධයෙන් වාර්තාද මේ ඉල්ලලා තියෙන්නේ තුමලා හරිනම් හරි වෙන්න වෙනවා එහෙම නැත්නම් ඒක එකඟ නැත්නම් මෙන්න මේ විදියට එකඟ නැහැ කියන්න වෙනවා ඒ සඳහා තමයි වාර්තාව දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් ගිනුමකින් මුදල් අරගෙන යම් දෙයක් ඒ මුදල් පාවිච්චි කරලා ඉවරලා නැහැ එහෙම උනේ නැහැ මෙහෙමයි කියන එක ටිකක් අමාරු නමුත් මොනවද කියලා හරියටම තොරතුරු දැනගන්න තමයි ලබලා තියෙන්නේ. ඒක ලබා දුන්නට පස්සේ අපිට දැනගන්න පුළුවන් වෙයි ඔය නිලියන්ට වියදම් කළාද වෙනත් අයට ටිකට් වියදම් කළාද අන්න ඒක බලා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට රෙහිව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රෙහිව පොඩි විරෝධතා රැල්ලකුත් දැන් මතුවලා තියෙනවා. සමහර තැන්වලද ගියා මේ ඔබතුමාත් සල්ලි වියදම් කළා තමයි මේ ක්‍රිකට් බෝඩ් එකට ගහන්න කියලා. නැහැ මට ඕන ක්‍රීඩාව හදන්නනේ මමට ඕන ජැක් ගහන්න එන්නනේ. මම අභියෝග තියෙන වෙලාවක මේක බාරගත්. ඒ බාර අරගෙන ක්‍රීඩා මාත්‍ර රොෂාන් රණසිංහ සහභාගී වූ රතු කට්ට සම්පූර්ණ වැඩසටහන net news youtube නාලිකාවෙන් නැරඹිය හැකි දාරළු ප්‍රදේශයේ තිබී කපා වළදමා තිබූ පඳු කරඳ ගස ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේට රැගෙන ගොස් රෝපණය කර තිබෙනවා
වලදමාතිබෝ ස්ථානයෙන් එම ගස ගොඩගනු ලැබුවේ ගම්පාත්‍රයක මහේස්ත්‍රාත් ෆාතිමා සහනා මහපිගේ නියමේ පරිදි වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානියත් නායක ඉදිරියේ ඒ ගම්පහ දිසා වන කාර්යාලය මගින් ගොනුකොට තිබූ එම ගස කපා වලදමීමේ සිද්ධියට අදාළ බී වාර්තාව කැඳවූ අවස්ථාවේදී එම අවස්ථාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පීවරේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ ව්‍යාපෘති අංශය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් පැවසුවේ මෙය රජයට පවරාගෙන ඇති පුද්ගලික ඉඩමක තිබූ ගසක් හේයින් ඒ ගොඩ දැමීමට නියෝග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි කෙසේ වෙතත් පුරාවස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම ප්‍රකාශයට විරෝධය පළ කළා ඔහු එහිදී පැවසුවේ අධිකරණයට පැවරී ඇති බලතල අනුව ගස ගොඩ ගැනීමට නියෝග කර ඇති බවත් ඒ පිළිබඳව අභියෝග කළ නොහැකි බවයි මේ පිළිබඳව ඇති සියලු පනත් වලින් මෙය දුර්ලභ ගණේ ශාකයක් බවට තහවුරු වී ඇති හේයින් ගස හොරෙන් කපා වල දැමීම පිළිබඳව නඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු බවද නීතිඥවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහනා මහපි මෙහිදී මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යන වාදයන්ව විමසා තිබෙනවා එම අවස්ථාවේ ගම්පහ අතිරේක දිසාවරණ නිලධාරී මහීවරණ ප්‍රිය අධිකරණයේ හමුවේ පවසා සිටියේ වන සංරක්ෂණ ජනරාල්තුමාගේ උපදෙස් ලබාගෙන නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි. ඒ අනුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණී අත්නායක ඉදිරියේ ගස ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. ඒ අනුවම නියෝගයෙන් අනතුරුව ගම්පහ හා බෙම්මුල්ල පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ මග පෙන්වීම යටතේ බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන ගස ගොඩ ගැනීමට කටයුතු කළා. ගස ගොඩ ගැනීමෙන් පසුව විශාල ටිපර රථයකින් එය ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයට රැගෙන ගොස් ඊයේ පස්වරුවේ උද්භිත උද්‍යානයේ අධ්‍යක්ෂිකා රොනි ගෝමස්ගේ නිරීක්ෂණ යටතේ එය නැවත රෝපණය කිරීමට කටයුතු කර තිබෙනවා. යලි මෙරටට වාහන ආනයනය කළ හැකිවන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා. ඉදිරියේදී හෝ මෙරටට වාහන ආනයනය කිරීමට අවශ්‍ය නම් මේ මොහොතේ ඒ සඳහා ප්‍රතිපත්ති සැලසුමක් සැකසිය යුතු බවයි net news කළ විමසීමකදී එම සංගමේ සභාපති සම්පත් මෙරෙන්චිගේ පැවසුවේ. ඇත්තටම එහෙම කොච්චර කාලෙකින්ද ගේන්න දෙනවද කියන ප්‍රශ්නෙට අපිට මටවත් රාජ්‍යයටවත් උත්තරයක් දෙන්න අමාරුයි. මොකද හේතුව ඒ වාහන ආනයනය ගැන රාජ්‍යය සලකන්නේ මොකද විදේශ මුදල් ණය වෙන ලොකු ප්‍රතිශතයක් ණය වෙන බාණ්ඩයක් ඇටියෙ. එතකොට මේ රටේ තියෙන මුදා සංචිත යම් ස්ථාවරත්වයක් ඇති වෙන තාක් මම හිතන්නේ රාජ්‍යයට මේ තීන්දුව ගන්න බැරි වෙයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ වගේම දෙවනි පැත්තෙන් රාජ්‍ය නිලධාරීන් දල මාත්‍යාංශය බොහොම මන්දගාමි තීරණ ගන්න. මොකද හේතුව මේ නිලධාරීන්ටවත් දේශපාලඥන්ටත් ශේෂ්ඨ වාහනානයනයේදී විශාල විදේශ මුදල් ප්‍රමාණයක් රටින් පිටතට ගලා ගියේ රටට නොගැලපෙන වාහන ආනයනය කිරීම හේතුවෙන් බවයි ඔහු පෙන්වා දුන්නේ. එම වරද ඉදිරියේදී නිවැරදි කර ගැනීමට බලධාරීන් වග බලා ගත යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මදම් කතා කරන්නේ දත්යන් දෙක ලොකු විදේශ මුදල් ප්‍රමාණයක් වෙලා තියෙනවා. රටට ගැලපෙන්නේ නැති වාහන ගෙනාපු නිසා. ඉතින් මේ දිනු රටවල වුණත් අවුරුදු 7ක් වගේ 10ක් වගේ පරණ වාහන ගියදීම වාහනවලින් තත්ත්වයක් එක ගේන්න හදනවා. අඩු මුදල් ප්‍රමාණයක් තමයි මේ රටට ගැලපෙන වාහන ගෙන්න තේක තමයි ලොකු ප්‍රශ්නයක් වුණේ. මේ වැරදි ඉස්සරහදීත් හැදුවත් හොඳයි කියන එක මම සංගමේ සභාපතිතුමාට කිව්වා. එහෙම නැත්නම් වාහන බිල ගණන් කියන්නේ සරංගලේ නූල කැඩිච්ච සරංගලයක් වගේ. ඒක කිසිම පාලනයක් නැහැ. එතකොට ඒක උඩ යනවා පල්ල හැනවා මේ බිල ගණන්. ඉතින් මේකට හේතුව පදනමක් තියෙන දැන් අලුත් වාහනේ අපි එක එකේ පොඩියට හරි යන් කියලා අපි වාහන ආනයන කිරීම ආරම්භ කරනවා. මොකද අපි ලංකාවේ නැත්තම් අපිට මිලියන 100ක් මිලියන 100ක් වසරකට පොට් එකක් දීලා නිත්‍ය ආනයන කරොත් ඉතින් උන්ට ව්‍යාපාර නැතිලා ඉතින් උන්ට පොට් එකක් බෙදලා දීලා නිත්‍ය මුදලක් දීලා කරන්න පුළුවන්. එතකොට යම් කිසි පාදු වාහන ගෙන්න පදනමක් තියෙනනේ අලුත් වාහනේ. එතකොට තමයි මේ පාවිච්චි කර වාහනවල පදනම හැදින්. දැන් මේක නැත්තම් අනිසස ඉහළ යනවා පල්ල යනවා වාහන ගේනවා කිව්වම මිල පල්ල යනවා ආයෙ ටිකක් කල් ගේන්න එක මිල යනවා. මං හිතන්නේ මේ ස්ථීර වෙලෙන් දැන් තමයි මේ වෙලඳාම කොහොමදත් පාවිච්චි කරපු වාහන කරන්න බෑ.
මොකද ඒකට හේතුව දැන් බැංකුවල සල්ලි දාන්න බෑ දැන් බැංකුවල මුදල් කැපීමක් සහ බැංකුවලට අවදානමක් තියෙන්නේ මුදල් ගන්න තැන්පත් කරන්න තාමත් ප්‍රවණතාවය තියෙනවා තාවකාලික සිද්ධියක් කියලා ජනතාව දන්නවා ජනතාව හිම රවට්ටන්න බෑ ඉතින් ගොඩක් අය ගන්න මේ මුදල් අරන් ගොඩක් වාහනවලට ආජින එක මේ වාහන බිල වැඩිම ප්‍රවණතාවය තියෙන එක ජනප්‍රිය වාහන ගැගෙන අතකට ටොයෝටා කොරොල්ලා IS ඇන්ටි වගේ ජනප්‍රිය වාහන කාණ්ඩයක් මිලේශල යමක් තියෙනවා ऐतिहासिक गटबरु एसल पेरहर मंगल्ले पलमु पेरहर अदवीधि संचारे केरेनवा मे एपिलिबंदाद हस्तक्वू गटबरु राजमहाविहारे विहाराधिपति पूज्य किरिंदे आनंद स्वामीन वहन्से ऐतिहासिक गटबरु राजमहा विहारे मगिन वार्षिक पवत्न लबन गटबरु एसल महा पेरहर मंगल्लेहि पलवेनी पेली पेरहर अद सवस हतराई देखट यदेन शुभ मुहूर्तिं हिगुरु पनागल दायक तंग सिंह संविधाने करु लबन पेरहर गटबरु राजमहा विहारस्थाने करा गमन करवीमट कटयुतु संविधाने करल तिबेनवा उडरट पहत रट सबरगमु कियन कला संप्रदायंट ගත කලා ශිල්පීන් විශාල ප්‍රමාණයක් පේලි පෙරහැරට සම්බන්ධ කර ලීමට කටයුතු යොදලා තිබෙනවා අලියතුන් කිහිප දෙනෙක් සමග මේ පළවෙනි පේලි පෙරහැර ඉමුරුපනාගල ගම්වාසීන් විසින් ගැටබු රාජමහා විහාර අජ්ජුරු බණ්ඩාර මහා දේවස්ථානය කරා පැමිණීමට කටයුතු සියල්ලක්ම මේ විනිට සංවිධානය කළා තිබෙනවා ऐतिहासिक गेटबरु एसर पिरहर मंगल्ले सनहा मेवरद बेतिबर माध्यानुग्रह लबा दिन्ने नित्य फिम रेडियो वाई मिराटट परित्यागयक् लेस लद मुथुराजा हस्तिया नवत थाईलैंडेट गिन याम निसा श्रीलंकावट सिदुवू अपकीर्तिय संबंधयेन परिसरय स्वाभाविक संपत् सह तिरसर संवर्धने पिलिबंद आंशिक अधीक्षण कारक सभावेदी अवधानय योमु वी तिबेनवा මෙම හස්තියා නැවත තායිලන්තයට ගෙන ගියේ කොන්දේසි සහිතව දයන්න සහ එයට හේතු වූ කරුණු පිළිබඳව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම විසින් අමාත්‍යංශයේ ලේකම්වරියගෙන් කරුණු විමසා සිටි බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ රජයේ දේව සංස්ථාවේ වාර්ෂික වාර්තා සලකා බැලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ඇතුළු අදාළ ආයතනවල අධ්‍යක්ෂණ රාල් වරුන් එම කාරක සභාව හමුවට කැඳවා තිබුණා. එහිදී අනාවරණ වූ ආකාරයට 2001 වර්ෂයේදී තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මුතුරාජා හස්තියා සන්නස් පත්‍රයක් මගින් අලුත්ගම කන්දේ විහාරයට පෞද්ගලික පරිහරණය සඳහා ලබා දී තිබෙනවා. මෙම හස්තියා වනසත්ව හා වෘක්ෂලතා පනත යටතේ හීලෑ සතෙකු ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක 178 ගොනුව යටතේ ලියාපදිංචි කර ඇති අතර ඉන්පසුව පෞද්ගලික දේපලක් ලෙස සලකා ඇති බැවින් ඉන්පසු මෙම කරුණ සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ පාලනයෙන් බැහැරව තිබෙනවා. මුතුරාජා රැක බලා ගැනීමේදී සිදු වූ අඩුපාඩු හේතුවෙන් තායිලන්ත රජය විසින් රුපියල් මිලියන 220ක පමණ මුදලක් වැය කර වෙනමම ගුවන් යානයකින් නැවත එම හස්තියා පසුගියදා තායිලන්තයට රැගෙන යනු ලැබුවා. තායිලන්තයේ පරිසර අමාත්‍යවරයා මුතුරාජා හස්තියා යලිත් මෙරටට ලබා නොදෙන බව පැවසීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් සිදු වූ අපකීර්තියට සැබෑ ලෙසම වගකිව යුතු රජ ආයතන පිළිබඳව කාරක සභාව මෙහිදී විමසා තිබෙනවා. වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරිය පවසා ඇත්තේ එම හස්තියා පෞද්ගලික පරිහරණයට විහාරස්ථානයකට ලබා දීමෙන් අනතුරුව එහි වගකීම ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් බැහැරවන බවයි. විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ලද දැනුම් දීමට අනුව මෙම හස්තියා ආපසු රැගෙන යාමට අවශ්‍ය පහසුකම් පමණක් තම අමාත්‍යංශයේ සලසා දුන් බවයි පරිසර ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ අමාත්‍යංශ ලේකම්වරිය පවසා ඇත්තේ. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේදී හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ලින්ඩමන් දූපතට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ ඔස්ට්‍රේලියානු සහ එක්සත් ජනපද හමුදාව අතර පැවති රාත්‍රී පුහුණු අභ්‍යාසයක් අතරතුර මෙමානතර සිදුව ඇති බවයි. ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් පවසා ඇත්තේ හෙලිකොප්ටරය සෙවීමේ සහ එහි සිටි පුද්ගලයින් ගලවා ගැනීමේ මෙහෙයුමක් කඩිනමින් ආරම්භ කළ බවයි. किसी वितात अदौदासन वन विटात अतुरुदान वैति गुआन कार्य मंडल हतर देना तावमत स्वागनों में तिबावद विदेश माध्य वार्ता कला
Net News. Net News Nimava. Milaga Net News Dahawal 12ට. Itik pain pain net top news of the hour balapuruttu wanna. Net News වැඩි තොරතුරු සඳහා Net News YouTube නාලිකාව subscribe කරන්න. netnews.lk අපගේ web අඩවියට පිවිසෙන්න. Net News. Ubavenuen, Divihimien.